මෙවැනි විට බොහෝ දෙනෙක් මේ සිදුවීම සම්බන්ධයෙන් රජයේ පාර්ශවයන්ට දොස් නැගීම හැරුණකොට මේ සිද්ධිය කෙලෙසද කල්මනාකරණය කරගෙන රටක් හැටියට මේ අභියෝගයට මුහුණ දෙන්නේ කියන කාරණාවේ නිසි ලෙස ඉන්නේ නැහැ කියන කාරණාව තමයි අපිට පෙනිලා තියෙන්නේ. එනිසා විශේෂයෙන් සිහිපත් කරන්නට ඕනේ යම් අයගේ දෝෂයක් ඇතුව හෝ නැතුව මේ රටට හානිකර විදියට වෙරළ තීරයට ස්වභාවික පරිසරයට හානිකර විදියට ඒ නැවේ ඒ රසායනික ද්‍රව්‍ය කාන්දු වීම ඉන් අනතුරුව ගිනි ගැනීම ඒ වගේම මේ වෙන විට නැව අපේ මුහුදු තීරය තුළ ගිලා බැසීම ආරම්භ වී තිබෙනවා. මේ වෙන විට මේ තුලින් පරිසරයට සිදු වී ඇති හානියත් ඉදිරියේ වසර 20ක් 30ක් දක්වා ඊටත් වැඩි කාලයක් දක්වා පරිසරයට සිදු විය හැකි හානියත් යම් යම් පරිසර සහ සාගර විශේෂඥ සංවිධාන සහ නියෝජිතයන් අදහස් පළ කරමින් තිබෙනවා. ඉතින් මෙවැනි පසුබිමකදී අපිට දකින්න පුළුවන් දෙයක් තමයි මේ සිද්ධියට ඍජුවම යුද හමුදාව සහ නාවික හමුදාව මැදිහත් වුණා නම් සමහර විට මේ සිදු වී ඇති විනාශය මේන් අඩක්ම වළක්වා ගන්න තිබුණා මොකද කාර්යක්ෂම ක්‍රියාකාරීත්වය නිසා. ඒ නිසා මේ වෙන විට සිදුවෙමින් පවතින ඒ පරිසර හානිය සහ ඒ මුහුදු තීරයේ ඇතිවන මේ අවදානම් තත්ත්වය වළක්වා ගැනීම උදෙසා අපි ජනාධිපතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් සිදු කරනු ලබනවා. විශේෂයෙන්ම මෙම නැව ගිලා බැසීමේ සිද්ධිය සහ එයින් බඩු ඉවත් කිරීම හෝ කුමන කාර්යතාවයක් උදෙසා විශේෂයෙන්ම යුද හමුදාපතිවරයාගේ සහ නාවික හමුදාපතිවරයාගේ එවැගේම ගුවන් හමුදාපතිවරයාගේ මේ ත්‍රිවිධ හමුදාවේ සහය ලබාගෙන සාමාන්‍ය නිලධාරීන්ට මෙහි වගකීම නොපවරා හැකියක්මනින් යොහුසුලුව දිනක් දෙකක් ඇතුළත දින දෙක තුනක් ඇතුළත මේ මෙහෙයුම හොඳින් ක්‍රියාත්මක කරලා අවසන් කරන්න ත්‍රිවිධ හමුදාවට මේ ප්‍රශ්නය බාර දෙන ලෙස අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම අපි දැක්කා ඊයේ කාදිනල්තුමා යම් ප්‍රකාශයක් මේ සම්බන්ධයෙන් කරනවා. එහිදී එතුමා එක දුර්වල දෙයක් පාවිච්චි කරනවා, එක වචනයක් පාස්කු ප්‍රහාරයට වඩා බරපතලයි මේ නැවේ සිද්ධිය කියලා. හැබැයි අපි අවධාරණයෙන් එතුමාට කියන්න ඕන පාස්කු ප්‍රහාරය මේ රටේ අහිංසක කතෝලික ජනයාගේ ජීවිත 300කට ආසන්නව අහිමි වෙලා තවත් විශාල ප්‍රමාණයකට බොහෝ දේ අහිමි කරපු සිද්ධියක්. ඉතින් එය බරපතලයි මේ රටට, ඒ වගේම මේ රටේ ජනතාවට. ඒ නිසා එතුමාට මැදිහත් වීමෙන් පාස්කු ප්‍රහාරයේ ප්‍රශ්නය විසඳාගත නොහැකි වුණාට ඒට මේක අනුබද්ධ කරලා මේ ප්‍රශ්නය හරහා පාස්කු ප්‍රහාරයේ ප්‍රශ්නය සමානුපාතික කරලා ගැටලු ඇති කරන්න දේශපාලනික ක්‍රියාදාමයක යෙදෙන්න එපා කියන ඉල්ලීම අපි කාදිනල්තුමාගෙන් ඉල්ලනවා. මොකද විශේෂයෙන්ම කාදිනල්තුමා විසින් සිදු කටයුත්තේ රටේ ආගමික නායකයෙකු හැටියට මේ වෙලාවේ තමන්ට ලබා දිය හැකි සහයත් රජයට ලබා දීලා මේ ප්‍රශ්නය විසඳීමට ඒ දීවර ජනතාවට වෙන හානිය අවම කිරීමට මැදිහත් වෙනවා විනා රටේ අර්බුදයක් ඇති කිරීම නෙවෙයි කියන කාරණාව අපි අවධාරණය කරනවා. මොකද මේ ආකාරයෙන් අනවශ්‍ය විදිහේ දේශපාලන න්‍යාය පත්‍රයන් ඔළුවේ තියාගෙන මැදිහත් වීම තුළ යහපතක් වෙන්නේ නැහැ. රාජ්‍ය නායකයෙක් වේවා දේශපාලන නායකයෙක් වේවා විශේෂයෙන්ම ආගමික නායකයන් ඉලෙස මැදිහත් වීම යහපත් වෙන්නේ නැහැ කියන කාරණේ අපි අවධාරණය කරනවා. එතුමන්ට මේ රට තුළ යම් ගෞරවයක් තියෙනවා. ඒ ගෞරවය ආරක්ෂා වෙන්නේ එතුමා දේශපාලනික අදහස් ඔළුවේ තියාගෙන මැදිහත් වෙන්නේ නැතුව තමන්ගේ ජනතාවගේ ප්‍රශ්නේ විතරක් හිතන්නේ නැතුව සමස්ත රටට වෙන හානිය කල්පනා කරලා මැදිහත් වෙනවා නම් හොඳයි කියන කාරණය අපි සිහිපත් කරනවා. ඒ නිසා අපි ඒ පාස්කු ප්‍රහාරයට වඩා මේක බරපතලයි කියන කාරණය ප්‍රතික්ෂේප කරන ගමන්ම විශේෂයෙන්ම එතුමාට අපි සිහිපත් කරනවා දේශපාලනික අරමුණු ඇතිව කතා කරන්නේ නැතිව තමන්ගේ දීවර ජනයා ආරක්ෂා කරගන්නට රජයට ආරක්ෂක අංශ වෙනට සහය දීලා මේ ගැටලුව විසඳා ගන්නට මැදිහත් වෙන්න කියන ඉල්ලීම අපි මේ මොහොතේ සිද්ධ කරන්නට යෙදෙනවා. News reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.